හරි මගේ දරුවනේ 10 ශ්‍රේණිය අපි පාවිච්චි දැන් මේනට සාකච්ඡා කරමින් 10 ශ්‍රේණිය සිංහබාහු නාට්‍යයේ ඔබට නියමිත කොටස එලේනා තහරයාම. ඒතර මේකේ අපි අවසාන භාගයේ තමයි ඉන්නේ. අවසාන හරියි ඉන්නේ. මේ වෙනකන් තිබිච්ච කොටස් ටික අපි බොහොම සුපහැදිලිව මයි දරුවන්ට කියා දුන්නා. දැන් අපිට ඉතිරිව තිබෙන්නේ ඔබගේ පෙළ පොතේ 67 වෙනි පිටුව නේද? 67 වෙනි පිටුවේ සුප්පාදේවි සින්දුව right ඊළඟට 68 පිටුවෙන් 69 පාඩම හමාරයි නේද? වැදගත් මේවා මේනකොට සාකච්ඡා කරලා ඉවරයි. අප බලමු සුප්පාදේවි සින්දුව බලන්න. වේරුදු දෝසා කළ මේ දේ මා පුතු නොතකා විපාකේ මුවපත් ඌයේ නියත විනාසේ මේ මොහොතේ කිම් කරණෙම් දෝ මුලාවේ මග නොපෙනේ. දැන් මම පුතාලා දන්නවා තාරුණ්‍යේ චවය නේද? ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ කරන කියන සියල්ල හරි කියලා. දැන් ඔබට මේ පාඩම් කියා දෙන්නේ ඒකට. ඇයි ඔබ එන්නේ තාරුණ්‍යේට නේ? ඒතර තාරුණ්‍යය අවුරුදු 15 පස්සේ 24 වගේ ඒ පරාසය තුල තමන්ගේ ශරීරයේ විවිධාකාරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. වැඩිවීමත් එක්ක තමන් සිතන පතන ආකාර වෙනස් වෙනවා. ඒ නිසා මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ තීරණේ ගැනෙන්නේ. පැහැදිලිද? පත්‍රය යවුවනේට එනකොට ඔහු හිතන්නේ ඔහු කියන හැම දෙයක්ම හරි කියලා. නේ? එහෙම අපි හිතන හැම දෙයක්ම හරි වෙන්නේ නැහැ නේ. නේ? එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි අපිට සිතන සිතක් හදලා තියෙන කොට හිතන්න. යමක් කරන්නට පෙර හිතන්න ඕන. මේක කළොත් මේකේ ආදීනම ඈත පේන්න ඕන. දුරදර්ශීභාවය තියෙන්න ඕන. දුර දක්නා නුවණ තියෙන්න ඕන. තන්වසින නුවණ තියෙන්න ඕන. දුර හිතන්න නැතුව ළඟ බැලුවොත් වැඩි අපිට ගමන යන්න බැරි වෙනවා. බලන්න ඒක. වේරුදු දෝසා කළ මේ දේ මා පුතු නොතකා විපාකේ මුවපත් වූයේ. ඒ කියන්නේ මුහුණ දෙන්නට සිදු ඇත්තේ මොකද්ද මේ? මේ මගේ පුතා කරපු මේ ඔබේ නැති වැඩක් හිතුවක්කාරකමක්. මේ හිතුවක්කාරකම නිසා ස්ථීරවම විනාශයක් වෙනවා. මේ මොහොතේ කිම් කරනෙම්ද? මේ වෙලාවේ දැන් මම මොනව කරන්නද? මොනව කරන්නද? මුලාවේ මග නොපෙනේ. දැන් මම මුලාවේ ඉන්නේ. හරියට මාර්ගයක් වෙන්නේ. අතරමං වෙලා ඉන්නවා. ඇයි? දැන් බලන්න මේ මෙච්චර බොහොම ලස්සනට හිටපු පවුල සිංහබාහු කුමාරයාගේ තියෙන දඩබ්බරකම නිසා නේ හිතුවක්කාරකම නිසා ගල්ලෙන පෙරල මෙන්න යන්න අඩ ගන්න. ඒක දැන් අපි හදාගත්ත අපච්චි දාලයන් අමාරු නේද? නිල බලයට ධන බලයට නේද? එහෙම කෑදරකම් කරන්න ගියාම ජීවිතේ අපිට ගොඩක් දේවල් වව අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මම පුතාලට දෙන පණිවිඩයක් තමයි දෙමව්පියෝ කියන දේවල් අහන්න ඕන. හැබැයි මේ අපිට දෙමව්පියෝගේ දැල්ලා දරුවෙක් හැදුව පමණින් අම්මා කෙනේ තාත්තා කෙනෙක් වෙන්නේ දරුව හදන්න උනාලේ හදන්න පුළුවන්. හැබැයි හදලා ඒ දරුවට ගහලා බැනලා විනාශ කරනවා නම් ඒ අපච්චි සහ ඒ අම්මා වැඩගත් නැහැනේ. දරුවට ගහලා මරනවනම් නේ? දරුව කොහෙද දාලා යනවනම් ඒ දෙමහල්ලෝ අම්මලා තාත්තලා වෙන්නේ. ඒ නිසා මානව දයාවෙන් හෙබි ධාරක සෙනෙහසක් තියෙනවා. අන්නේ උතුරායන ධාරක සෙනෙහසෙන් යුක්ත වූ පවුලක් තමයි මේ සුප්පාදේවි සහ සිංහයා කියලා කියන්නේ. මේ දෙන බොහොම අවියෝජනීය ආදරණීය බැඳීමක්. ඒ බැඳීම තුළ මේ දරුවන්ටත් පුදුම ආදරණීය ආමන්ත්‍රණයක් තියෙන්නේ සිංහයා. ඒතර සුප්පාදීවියත් එහෙමයි. නමුත් මේ දරුවට ඕන වෙනවා වංග රාජ්‍ය රජසප විදිහට. ඒක තරුණේ හැටි. තරුණේ හොයන්නේ ඒක තමයි. තමන්ට ජීවිතේ ගොඩදාගන්න පුළුවන් මාර්ගය කොහොමද කියලා හිතාගන්න බැහැ. ෂණිකව හරි පුළුවන් නම් ඒක තමයි කරන්නේ. ඒ නිසා තමයි මේ විවිධ දරුවෝ විවිධ නොහොබිනා වැඩවලින් ජීවිතේ දිනන් ට්‍රයි කරනවා.
ඒක හොඳ නැහැ. හරි බලමු එහෙනම්. දැන් මෙන්න මේ කොටස තුල ඔබට ආන්න පුළුවන් මේ විදිහට. නියත right දැන් බලන්න වේ රුදු දෝසා කළ මේ දේ මා පුතුනතක මගේ පුත්‍රයා නේද ඉවසීමක් නැතුව ඔහුට හිතුවක්කාරකමට කරපු දේ නිසා වේ රුදු දෝසා මහ විනාශයක් සිදු වෙන්න තමයි හදන්නේ මුවපත් වූයේ අන්නේ මහ විනාශයකට දැන් මේ මොකද වෙලා තියෙන්නේ මුහුණ දෙන්නට සිදු වෙත්තේ මොහපත් වූයේ කියන්නේ මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා මේ කතාව තුළ මෙයාගේ මේ හිතුවක්කාරකම් මත නියත කියන්නේ ස්ථීරවම පැහැදිලිවම මුලා වී කියලා කියන්නේ අතරමං වේ අපි හිතුවාන එතෙන්දී පළවෙනි ප්‍රශ්නේ විදිහට මේක ගන්නවා දැන් එහෙනම් මේ කොටස තුළ පැහැදිලි වෙන්නේ මොකද්ද මේ හිතුවා තමන්ගේ පුතාගේ හිතුවක්කාර ක්‍රියාව නිසා මහ විනාශයක් සිදුවන බව තමයි සුප්පාදේවිය හිතන්නේ. පැහැදිලිද? හරි. බලන්න එහෙනම් මේ අපි ඉස්සෙල්ලා මේ විදියට පළවෙනි ප්‍රශ්නේ ගමු මේ විදියට. ඉහත ප්‍රකාශයේ තුලින් ප්‍රකට වන්නේ මක්තයි ලියා දක්වන්න ඒත ප්‍රකාශය තුළින් පැහැදිලෙන මොකක්ද මේ සිංහවාහු එමනත්තා සුප්පාදේවියගේ පුතා ඔහුගේ හිතුවක් කාරකම නිසා කරපු දේ තුළින් මහා විනාශයක් නේද සිදුවන බව තමයි මේ අම්මා කියන්නේ තම පුතුගේ හිතුවක්කාර ක්‍රියාව නිසා මහත් විනාශයකට මොහොන දීමට සිදුවන බව right තම පුතුගේ හිතුවක්කාර ක්‍රියාව නිසා මහත් විනාශයකට මුහුණ දීමට සිදුවන බව right ඊළඟට අපි ගන්නවා මේ විදියට
ඉරියඳි පදවල අදහස ලියා දක්වන්න. ඉරි ඇඳි පදවල අදහස ලියා දක්වන්න. මොනවාද මේකේ තියෙන ඉරි ඇඳි පද? මෝපත් ඌයේ නියත මුලාවේ බලන්න එහෙනම්. Right බලන්න මෝපත් ඌයේ තවට පැහැදිලි කරවා මුහුණ දෙන්නට සිදුව ඇත්තේ මුහුණ දෙන්නට සිදුව ඇත්තේ මුහුණ දෙන්නට සිදුව ඇත්තේ නියත ස්ථීර ස්ථීරව ස්ථීරවම එහෙම නැත්තම් පැහැදිලි මුලාවි අතරමං වේ රයිට් ඉරියඳි පදවල අදහස ලියා දක්වන්න කිව්වා මුවපත් ඌයේ මුහුණ දෙන්නට සිදුව ඇත්තේ නියත ස්ථීරවම පැහැදිලිවම මුලාවි අතරමං පැහැදිලිද රයිට් ඊළඟට ඔය කොටසෙන් ඔහොම අහනකොට ඊළඟට ඔබට අහන්නත් පුළුවන් මේ සම්බන්ධව වෙනත් ප්‍රශ්න ටිකක්. ඒ තමයි ඔබට අහන්න පුළුවන් මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචනා කරලා තියෙන නාට්‍ය දීලා ඒවට අදාළ වස්තු විෂයන්. එහෙම නැත්නම් වස්තු විෂය දීලා ඒක කරනකොටගෙන නිර්මාණය වෙච්ච නාට්‍ය. මෙන්න මෙහෙම. දැන් අපි මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් ගන්නවා. හරිද? ලියන්න බලන්න මේ විදිහට. පහත දැක්වෙන නාට්‍ය රචනා කිරීම සඳහා යදාගත් කතා වස්තු
වාදයි ලියා දක්වන්න. මේ විදිහට ගන්නවා. Right. හස්තිකාන්ත මන්ත්‍රේ රයිට් හස්තිකාන්ත මන්ත්‍රේ තුර එන්න එහෙම ඔබට දුන්නාට පස්සේ ඔබට පුළුවන් වෙන්න ඕන මේකට යොදාගත්තේ මොකද්ද කියලා කියන්න. පැහැදිලිද? විභාගෙදි එක්කෝ අහන්නේ නාට්‍යේ නම, එක්කෝ අහන්නේ වස්තු විශේෂය දීලා ඒක පාදක කරගත්ත නාට්‍යය කියලා. පැහැදිලිද? එතකොට ඔබට ඒක සුපැහැදිලිව ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ලෝමහංස වෙසන්ත අනුමන් තුනක් ගත්තා. මොකද්ද මේ හස්තිකාන්ත මන්තරේ? ඔබ දන්නවා දඹදෙනි යුගයේ ලියවෙනවා. ඒ තමයි සද්ධර්ම රත්නාවලිය. සද්ධර්ම රත්නාවලිය ලියන්නේ ධර්මසේන හාමුදුරුවෝ. අන්න මේ කියන සද්ධර්ම රත්නාවලිය එනවා පුතේ වාසුලදත්තා කියලා පිසවක්. අන්නේ කතා වස්තුව. අන්න මේ කතාවස්සෝ පාදක කරගෙන ලියවෙනවා හස්තිකාන්ත මන්තරේ කියලා. පැහැදිලිද? හස්තිකාන්ත මන්තරේ කියලා ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සුවිශේෂී නාට්‍යයක් ලියවෙනවා. ඒ තමයි වාසුලදත්තා බිසවගේ කතාව. මෙන්න මේ කතාව තමයි මේකට වස්තු විශේෂ කරන්නේ. දැන් සද්ධර්මා ලංකාරේන සරණතිලකා කතාවස්සෝ පාදක කරගෙන ලියවෙනවා පේමතෝ ජායති සූකු. පැහැදිලිද? එතකොට අන්න ඒ වගේ ඔබට විභාගෙදි මේක අහන්න පුළුවන් එයාගේ නිර්මාණ. ඒක සමහර ලකුණු දෙකක්. ඒ ලකුණු දෙක ඔබගේ එකක් තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මේවා හරියට පිළිවෙලට ඔබ ලිව්ව නැත්තම් ඔබට ලකුණු ටික හම්බ වෙන්නේ නැති වෙයි. පැහැදිලිද? හරි. වාසුලදත්තා බිසවගේ කතාවස්සුව. එතකොට ඒක අපිට එන්නේ සද්ධර්මා ලංකාරය නෙවෙයි සද්ධර්ම රත්නාවලිය. එතකොට සද්ධර්මා ලංකාරය තුල අපිට ආවේ සරණතිලක කතාවස්සුව. ඊට පස්සේ ඔබට මම පැහැදිලි කළා ලෝමහංස මහා පදුම ජාතකය. ලෝමහංස මහා පදුම ජාතකය. පැහැදිලිද? වාසුලදත්තා බිසවගේ කතාවස්සුව, ඊට පස්සේ මහා පදුම ජාතකය, ඊළඟට වෙස්සන්තර එකට එන්නේ වෙස්සන්තර ජාතකය. වෙසාන්තර ජාතකය
right අන්න පැහැදිලි ඔබට මොකක්ද අහන්නේ මේ පහත දැක්වෙන නාට්‍ය රචනා කිරීම සඳහා යොදාගත් කතාවස්සු මොනවාදයි ලියා දක්වන්න කතාවස්සු හස්තිකාන්ත මන්තරේ වාසුලදත්තා බිසවගේ කතාවස්සුව ලෝමහංස මහා පදුම ජාතකය වෙස්සන්තර වෙස්සන්තර ජාතකය පැහැදිලිද අන්න ඔබට එහෙනම් ඒ බාහිරෙන් අහන්න බාහිර කියන්නේ ඔබට මේ විශේෂට විෂය තුල සාහිත්‍ය ඉතිහාසය තුල ඉගෙන ගන්න තියෙන ඒවා ටිකක් තියෙනවා අන්න ඒ ටික ඔබ පිළිවෙලට ඉගෙන ගන්නකොට ඔබට මේක පැහැදිලි වෙයි අපි බලමු ඊළඟ යන්නට වේදන් සැමියා හැරා වනවාසෙන් මේ පුතු සමග දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙන මග ඔස්සේ ආයුතු වන්නේ නොසැලේ කිසිමෙව වේලේ බලන්න යන්නට වේදන් සැමියා හැර වනවාසෙන් මේ පුතු සමග දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙන දැන් එතකොට සුප්පාදේවිය මේ දරුවෝ දෙන්න එක්ක යන්න හදන්නේ දරුවෝ දෙන්නට යන්න කියලා අතාරින්න පුළුවන්ද බෑ දරුවෝ දෙන්න මේ ගෙදරට කොටු වෙලා හිටියේ නේද එතකොට මේ ගෙදරට කොටු වෙලා හිටපු දරුවෝ දෙන්න සමාජගත වෙලා නේ ඒ සමාජගත වෙලා නැති නිසා දෙමව්පියෝ බයයි සමාජගත කරන්න ගිහිල්ලා මේගොල්ලන්ට විපක්තියක් වෙයි කියලා ඒ නිසා මොකද කරන්නේ මේ අම්මා ස්වාමියානම් කොහොමත් බාහිර පරිසරයක ගැටිලා ඔහුට පරිසරය ගැන අවබෝධයක් තියෙනවා අපේ සමාජය ගැන දරුවන්ට නැහැ මේක ඒ නිසා ඒගොල්ලෝ සමාජයට කාට අහුවෙද දන්නේ එහෙනම් අපිට සමාජීය දැනුමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි ඒ නිසා දැන් මේ අම්මා තීරණය කරනවා යන්න මව දරුවන් සමග යාමට තීරණය කරන්නේ මොකද්ද දරුවන්ට විපත්තිය සිදු වෙයි කියලා බයට පැහැදිලිද හරි අන්න එහෙනම් ඉහත ප්‍රකාශයට අනුව සුප්පාදේවිය දේවිය දරුවන් සමග වනවාසෙන් මිදි යාමට තීරණය කළේ කළේ ඇයි දැන් සුපාදේවිය දරුවෝ දෙන්න එක යන තීරණය කරනවා මම පැහැදිලි කරා ඇයි දරුවන්ට මොකද්ද සෙතක් ලැබේ. ඒ කියන්නේ එයාලට අහිතක් සිදු වෙන්න පුළුවන්. එහෙනම් ඒගොල්ලෝගේ යහපත සලසා තමයි මේ යන්න තීරණය කරන්නේ. එයාලට අයහපත් සිත අයහපතක් සිදු වෙයි කියලා. ඒතකොට එයත් එක ගියෝති මොකද වෙන්නේ? යහපත සිදු වෙනවා. දැන් ඒ නිසා දැන් මේ තීරණ බලන්න යන්නට වේදන් සැමියා හැර. වනවාසෙන් මේ පුතු සමග දරුවන් දෙදෙනා හට සෙත් ලැබෙන මග ඔස්සේ ආයුතුයි. එහෙනම් දරුවන්ට යහපතක් ලැබෙන මාර්ගය ඔස්සේ තමයි මේ යන්නේ. දරුවන්ට යහපතක් උදා කර දීම යටියෙන් තමයි මේ යන්නේ. පැහැදිලිද? ආ. දරුවන් හට යහපතක් උදා කර තීමේ
බලාපොරොත්තු වෙන්න. පැහැදිලිද? දරුවන්ට යහපතක් උදා කර දීමේ බලාපොරොත්තු වෙන්න. දැන් එතකොට බලන්න ඔය ප්‍රකාශයේ තුල ඔබට බලන්න. ඇය කොච්චර සැමියාට ආදරේද? ඒ වුණාට සැමියාට ආදරේ වුණාට කරන්න දෙයක් නැහැ. දැන් මෙයා මේ යන්නේ සැමියාට තියෙන ආදරේ නැතුව නෙමෙයි. සැමියාට පුදුම ආදරේ පරමාදර්ශී පතනියක් නේද? ඇයි ඒ තරම් ඔහුට ආදරේ? ඒ දෙන අතර අභියෝජනී බැඳීමක් තියෙන හැබැයි මෙතෙන්දි තීරණේ ගන්න වෙන්නේ දරුවන්ගේ පැත්ත. ඇයි මේ කොටුවෙලින දරුව එළියට දැම්ම ගම මොන වෙයි දන්නේ. එහෙනම් ඒගොල්ලෝගේ සුභ සිද්ධිය තකා තමයි අම්මා එළියට යන්න සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඔන්න එහෙනම් ඒක තුල පැහැදිලි වෙන්නේ ඒකයි. අපි ඊළඟට මේකේ අපි ඊළඟට මේකේ අහන මේ විදිය ප්‍රශ්න ටිකක් මහාචාර්ය ඉදිරිවීර සරච්ඡන්ද යන් විසින් රචිත පහත් දැක්වෙන නාට්‍ය සඳහා යොදාගත් ජාතක කතා ලියදක්වන්න පාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචිත පහත් දැක්වෙන නාට්‍ය සඳහා යොදාගත් ජාතක කතා ලියදක්වන්න. ඔන්න එහෙම අහන්න පුළුවන්. එක බව කඩතුරා හරිද? එතකොට ඔන්න මේවට අදාළ ජාතක තව එකක් අපි උදාහරණයක් ගන්න මේ විදිහට. කදාවලලු බව කඩතුරාව මේකට එන්නේ සර්ණහංස ජාතකේ ස්වර්ණ හංස ජාතකය ගොම්මන් කෙකිනිය ඒකටත් එන්නේ පුතේ ස්වර්ණ හංස ජාතකය
හරි කදාවලලු ඔබ අහලා තියෙන එකක් සේරි වාණිජ සේරි වාණිජ ජාතකය බවකඩතුරාව සර්ණහංස ජාතකය ගොම්මන් කෙකිණිය සර්ණහංස ජාතකය කදාවලු සේරිවාණි ජාතකය. හැබැයි මේකේ අපි ගත්තේ බලන්න වෙනත් ඒවා ටිකක් නේ. බලන්න. හස්තිකාන්ත මන්තරේ වාසුල දත්තා බිසවගේ කතාවස්තුව. ලෝමහංස මහා පදුම ජාතකය. වෙස්සන්තර ජාතකය. පැහැදිලිද? දැන් මේකේ තියෙන්නේ වෙනස්ම ටිකක් තියෙනවා. හරි බලන්න. දෙවියන් බාරයි මා සමිදා මා වෙත නොවනුය කෝපා දරුවන් සඳා කරණෙමි මෙවන්දා සිහිවේ හැමකල් හද සූකෙන් සමාවනු ඇත වරදා. මොකද්ද මේ කියන්නේ? ඇය කොච්චරනම් ස්වාමියාට ආදරේද? දෙවියන්ට කියනවානේ දෙයියනේ. මම ස්වාමියාට පිටුපෑවේ නැහැ. මං ඔහුට පුදුම ආදරේ. අනේ මේ යන්න ඕනේ හින්දා ගියේ. අනේ එයාට ආරක්ෂාව දෙන්න. මොකද්ද කියවෙන්නේ? සුප්පා දේවිය තුල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණය තමයි පරමාදර්ශී පතිනියකගේ ලක්ෂණ. ස්වාමියාට තැටි ලෙස ආදරය කරන පරමාදර්ශී කාන්තාවක්. පැහැදිලිද? අන්න අපි එනං ඒක ඔන විභාගෙදී ඔබට එන්න පුළුවන් මේ ප්‍රශ්නේ. සුප්පා දේවියගේ චරිතය කතුවරයා විකාශනය කර තිබෙන්නේ පරමාදර්ශී පතිනියකගේ විලාසිනේ. උක්ත කේමන නිදසුන් දෙමින් ප්‍රකට කරන්න, විශේෂද කරන්න, ගමමාන කරන්න, ස්පුට කරන්න කියලා විවිධ විදිහයි. අහන්නේ පතුරුතා දහම. ස්වාමි භක්තිය. ස්වාමියා හැර වෙනත් පුරුෂයන් සිහියට එන්නේ නැතුව ඉන්නවා. ඔබට පණිඩයක් දෙනවා මොකද්ද? 10 11 දරුවෝ. තමන්ගේ ආත්ම ගෞරවය හානියක් කරගන්න තියෙන්න ඕන. තම කවදා හෝ දවසක කොල්ලෙක් නම් තමන්ට අදාළ සහකාරිය පමණයි සිතන්න ඕන. කෙල්ල නම් සහකරු පමණ හිතනවන්නේ හිතන අයට අපි කියනවා පරමාදර්ශීයයි කියලා. පැහැදිලිද? එතකොට ඔහුගේ ගමන සාර්ථකයි. ඒ සතයි බුදුහාඳුරේ එතෙන්දි පැහැදිලි කරන්නේ දේවෝ දෙවියා සද්දේ සංඝවසති. දෙවියෙක් දෙවගණක් එක්ක වාසය කරන්න යම්සේද අන්න ඒ විවාහ සංස්ථාව සාර්ථක වෙනවා. ඒ නිසා ඔබගේ මේ කාල පරිච්ඡේදය එහෙම එහෙ දුවන අවස්ථාවක්. හිත හේලෑ නැහැ. හරිම උරණ්ඩුයි. තන තන ඇවිදිනවා. නේද? එයා එහෙම එහෙ දුවනවා. අර යන. මේ කේකේව හොඳයි හොඳයි එහෙම හිතනවා. ඒ නිසා එතෙන්ට යන්න එපා. හරි. මෙන්න ප්‍රශ්නේ ගන්න. අංක 1. ඉහත ප්‍රකාශය අනුව සුප්පා දේවිය සුප්පා දේවිය සුප්පා දේවිය තුල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් ලියා දක්වන්න. සුවිශේෂී ලක්ෂණයක් ලියා දක්වන්න. මොකක්ද ඇයි තුන තියෙන්නේ? සුවිශේෂී ලක්ෂණය පුතේ.
සුපාදේවිය තුල තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි දැඩි ස්වාමි භක්තියෙන් හෙබි පරමාදර්ශී පත්නියක් බව. පැහැදිලිද? දැඩි ස්වාමි භක්තියෙන් හෙබි පරමාදර්ශී පරමාදර්ශී පැහැදිලිද? දැඩි ස්වාමි භක්තියෙන් හෙබි පරමාදර්ශී භාර්යාවක් බව. හොඳ භාර්යාවක් වුණාම එහෙමයි නේද? දැන් ගෙඩියට බහිද්දී ස්වාමියාට ආශිර්වාද කරනවා. අනේ ස්වාමියා හරි දෙවියෝ බුදුන් සී කරලා අනේ ආරක්ෂා කරලා දෙන්න. එහෙම තමයි ශ්‍රී ලංකාව තුල සිංහල ජාතිය තුල තියෙන සුවිශේෂීතාවක් තමයි බෞද්ධ සංස්කෘතිය පෝෂණය වෙන මිනිස්සු. එතකොට ඒ අය තුළ තියෙන මේ සුන්දර ආකල්ප. එතකොට ඒ ආකල්පවල අතරින් එකක් තමයි මේ දැඩි ලෙස ස්වාමි භක්තිය තියෙන පතිවුතා දහම රකින පතිනියක් වීම. යසෝදරා දේවිය වගේ. කියන්නේ යසෝදරා වත තුළ එන්නේ. සඳ කේතුරුදා ජාතකය තුළ පතිවුතා දහමේ බලය එන්නේ. සඳ කිඳුරිය නටද්දි කිඳුරට ඊදල පහර විදෙනවා. බ්‍රහ්මදත්ත රජු ලය පැලිල වැටෙනවා. දැන් කිඳුරිය නටන අර දෝංකාර හඬට බලද්දී හඬ නැත නවතිනවා. ගල උඩ වැතිරලා ඉන්න ලේ ගංගාවක් කරනවා. නැටිල්ල පැත්තකට තියලා දුවල ඇවිල්ලා බදාගෙන හඬනවා. බ්‍රහ්මදත්ත රජුරුව බරණස් රජුරුව ඇවිල්ලා කියනවා, මම විසව කරගන්නවා. මොකද කියන්නේ? දැන් එයා මැරලා තියෙන්නේ. ඒ වෙලාවේ බොහොම කේන්තියේ සඳ කිඳුරිය කියනවා, සුද්දේ උබේ කුලේතුයි පසිද්දේ. ඔබ මහලුකුවට අම්මල තාත්තලාගෙන් පාරිශුද්ධ පරම්පරාව එයි උනට කරේ වැද්දෙක්වත් නොකරන වැඩක්. එහෙනම් මම ඔබට කැමති නැහැ. එහෙම කියද්දී අර ආපු දේවල් ඔක්කොම බරසජිරුවන් තුල නැති වෙලා යනවා. හැයි බලහත්කාරකමකින් ආදරයක් අරගෙන වැඩන්නේ. එයා හිතුවේ යාට මෙයා ලස්සනයි සඳක් වගේ මොහුණක්. හැබැයි ඇය අඩා වැළපෙනවා මේසක් නොදුටු කල කියන මේ කවුරුන්ට? ඇය අඬනවා අර ලේ ගංගාවට වඩා වේගෙයි. ඒ තරම් වේගෙයි. ඇදගත් තදින් විදිසැර නොවැරදි වැද හිය පත්මුවෙන් වැම්මෙනලේ හැලිනොමද බලවත් දුකින් වල පින හිමි නුඹ වැළඳ මගෙනෙදේ සේදීගෙන ගියේ වෙද. මේ ලේ ගංගාවක් යන ඇදලා අරන් තියපු ඊතල බල හරියටම පපුවට එන්නේ. ලේ විදිනවා ඊට වැඩි වේගෙකින් අඬනවා. ඒ තුලින් ගම්ම වෙන්නේ පති උදා දහමේ අගතැම්පත් කාන්තාවක කවුද? ඒ යසෝදරා දේවිය. ඒ යසෝදරා දේවියගේ මාර්ගය තමයි මේ යන්නේ. රයිට්. එහෙනම් ඔබටත් දෙනවා හොඳ පණිවිඩයක්. යහපත් වැඩ කරන්න, යහපත් දේ හැම විටම අගයන්න, අනුන්ට ගෞරවණීයත්වයක් දෙන්න. පැහැදිලිද? ඒ හරහා තමන්ගේ ජීවිත කතාව ලස්සන වෙනවා කියලා. අන්න එනම් මේ කොටස තුළ ඔබට පැහැදිලි වෙනවා සුප්පා දේවිය සැබවින්ම පරමාදර්ශී පත්නියක් බව. පැහැදිලිද? රයිට්. ඔන්න ඕකෙන් ওই ටික ওই අදහස තමයි ඔකේ තියෙන්නේ, ගන්න තියෙන්නේ. අපි ඉතින් මීට අමතරව ගන්න තියෙන කෙටි ප්‍රශ්න විදියට අපි ගත්තොත් මෙන්න මෙහෙම
ප්‍රශ්න අපිට ගන්න පුළුවන්. ಭಾರತ ದೇಶයේ තුල ನಾಟ್ಯ ಕಲಾವ ಪಿಲಿಬಂದ ಸುಪಹದಲಿ ವಿವರಣ ಕರನು ಲಭುವೆ ಕೌದ කවුද භාරතය තුළ නාට්‍ය කලාව පිළිබඳ සුපැහැදිලි විවරණ කරේ ඔබ දන්නවා ඒ සුපැහැදිලි විවරණ කරපු කෙනා තමයි පෙරදිග මහා නාට්‍යකරු ඒ තමයි භරත මුනිවරයා කවුද පුතේ භරත මුනිවරයා වරයා ත්‍රයාර ග්‍රන්ථයක් තිබුණා ඒ ග්‍රන්ථය තමයි පුතේ මොකද්ද නාට්‍ය ශාස්ත්‍රය මොකද්ද නාට්‍ය ශාස්ත්‍රය ඒතර නාට්‍ය ශාස්ත්‍රය තුල තමයි නාට්‍ය කලාව ගැන කතා කරේ මම ඔබට පැහැදිලි කරානේ අභිනය ක්‍රම හතරයි චතුර්ථ අභිනය උපේතන ලක්ෂණ වෘත්තිතෝ බුදයි නර්තන නාට්‍ය මිතුතං සරතාවි නොයබෝ ඒතර මේ අභිනය ක්‍රම හතරකින් නැටුම් ගැවීම එක තිබුණා නම් ඒක තමයි නාට්‍යය හරි මගේ දරුවන ඔන්න වර්ත මුනිවරයා තමයි මේකේ පිළිතුරු වෙන්නේ එතකොට ඔබගෙන් අහන්න පුළුවන් ඕකටම මේ විදිහේ තව ප්‍රශ්නයක් අපිට බලන්න. ඒ තමයි මහා භාරතයේ තුල මහා භාරතයේ තුල රචිත සුකාන්ත නාට්‍ය දෙකක් නම් කරන්න මම ඔබ දන්නවා ඒක සුකාන්ත නාට්‍ය කියලා කියන්නේ නාට්‍ය අවසානයේ සතුරුගේ අවසානය ඒවට අපි කියන සුකාන්ත නාට්‍ය කියලා. ඒ තමයි ශාකුන්තලා රත්නාවලි. ශ්‍රී හර්ෂ දේවේන්ද්‍රයන්ගේ රත්නාවලි මහා කවි කාලිදාසයන්ගේ ශාකුන්තලා. මෙන්න මේ නාට්‍ය තමයි සුකාන්ත නාට්‍ය කියලා අපි සලකන්නේ. දුකාන්ත නාට්‍ය කියුවා නම් අපේ රටේ දේවල මහා ඉදිරිපස රචනයන්ගේ මොනවද? ඔය අපි කතා කරන සිංහබාහු. අපච්චි බලනවානේ. ඊළඟට මනමේ පැහැදිලි මෙන්න මේවා දුකාන්ත නාට්‍ය මේ ශෛලීගත සම්ප්‍රදාය නිර්මාණය වෙච්ච ඒවා හරි අපි ඊළඟ කොටසට යන්න බලන්න සිංහබාහු වචනය මාගල පෙරලා ලෙන්දොර ඇරිය බව ඔබ දන්නේ හිය මෑණියනි අවට ලෝකේ ඉතා රමණීය වේ කිසිදු බියක් සිතට නොරගේ ඔබ හා නැගණියෝද මා සමග යන්න කැමැත් නම් මාගේ අදිෂ්ඨානය මුදුන්පත්තේ යලිත් සිතා බලනු මැනවි. අන්න දැන් මේ ප්‍රකාශය තුළ බලන්නකො දැන් ලෙනට හිරවෙලා ඉන්න එකනේ එළියට බැස්සහම එයාට දැනෙනව පුදුම සතුටක්. බාහිර පරිසරයේ හොඳ හුස්මක් අරගෙන ඈත දිහා බලද්දී ඔහුට පේන ඔහුගේ අනාගතය සුභසිද්ධිය. බයක් දැනෙන්නේ නැහැ. බයක් දැනෙන්නේ නැති වෙන්න දරුව හදලා තියෙන්නේ අප්පච්චි.
හොඳ වේට් එකක් දීලා තියෙන්නේ. නේද? තාත්තගේ ජව සම්පන්න භාවය පුතාට දීලා තියෙන්නේ. ඒතර පුතා නිවටෙක් නෙමෙයි. පුතා දැඩි ආත්ම ශක්තිය තියෙන චරිතයක්. ඉන්ස ගාමේ බයිබල් දෙන්නේ හරි ලස්සනයි පරිසරය රමණීයයි. ඒ කතාව තුළ පේනවා ඔහුගේ බලාපොරොත්තුව මුදුන්පත් වුණා. ඒ කියන්නේ ඔහු යා යුතු මාර්ගය හරි කියලා තමයි දැන් තේරෙන්නේ. පැහැදිලිද? ඉතින් අන්න ඒක තමයි තාරුණ්‍යය තුළ තියෙන්නේ. තාරුණ්‍යය හිතන දේ හරි. ඒගොල්ලෝ හිතන්නේ එහෙමයි. නෑ ඒක වරදින් කියන්නේ. වරදුනාට පස්සේ තමයි මතක් වෙන්නේ. තේයනේ මං කළා තේ වැරද්ද. වරදිනකන් ඕක තේරෙන්නේ. ඔබටත් එහෙමයි. ඔබ කරන දේ හරි කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි අවසානයේ ප්‍රතිඵලෙ අසුබයි නම් ඔබ කළා තියෙන්නේ වැරද්ද. දැන් මේකේ අවසානයේ තාත්තා මැරෙනවා එයාගේ ඇති. සිංහල් දුතාතිති සිංහලෝ. ඒ සිංහයා මරලා තමයි නංගි වගසාද බඳලා ළමයි හදන්නේ. අපි එහෙම සමාජයක්ද? අයියා නංගි කසාද බඳලා ඒ પરම්පරාවයි අපි. මන්නම් එතෙන්ට එන්නේ නැහැ. මේක ජනප්‍රවාදයක් තමයි මේ. මේක සිංහල ජාතියේ නිර්මාණයේ පිළිබඳ කතාවක් තමයි යන්නේ. හැබැයි මේ රටේ වෙනත් ගෝත්‍ර තිබුණා. යක්ෂ දේවනාග සුපිරියයි හිටියා. දේවනාග අපි දේවතාවක් තමයි. එතකොට අපි හොඳට මේක තේරුම් ගත යුතු කරුණක් කියනවා. බැහැ. එහෙමනම් තාමත් ඒ වංග රාජ්‍ය තුල සිංහල ජාතිය තුල තියෙන සුම්බුන් තියෙන්න ඕන. අද වංග රාජ්‍ය කියන්නේ බංග්ලාදේශ, නැගෙනහිර පාකිස්තානයේ ඔක්කොම ඉස්ලාම් දරුවෝ එකේ ඉන්නේ. බැහැ. භාෂාව ඉස්ලාම්. ඒතර ඒක රට තුල තියෙන්න ඕන සිංහල භාෂාව සම්බන්ධ මොනවා හරි නැෂ්ට අවශ්‍යයි. නේද? එහෙම තියෙන්න ඕන. එතකොට ඒ પરම්පරාව මෙහාට ආවා. විජයතුරු පිරිස ආවා. ඒක හරි. මේ සිංහල කියන ජාතිය ගැන නේද? මේ කතාව තුල නම් මහා වංශයේ සඳහන් වෙන්නේ ඕකයි. ඒක තමයි මහා වංශයේ සඳහන් වෙන්නේ. එහෙන් ආවිදිය තමයි තියෙන්නේ නේද? ඉතින් අපිට හිතන්න දේවල් තියෙනවා අපේ රටේ මේ වෙනත් මනුස්ස කණ්ඩායම් හිටියා. දන්නේ තුන් සිංහලයේ යක්ෂ දේවනාගද කියලා. නේද? තුන් සිංහලයේ. දන්නේ ඒවා එක එක මත මති මතාන්තර තියෙනවා. අපි දන්නේ නැහැ. අපි ඉතින් අපි අපේ සිංහල අපි රැකගමු. කොහොම හරි නිර්මාණය වුණානේ නේද? හරි. එතකොට අන්න එනම් මේ කතාව තුළ පැහැදිලි වෙන්නේ සිංහබාහු තමන්ගේ අදිෂ්ඨානය නේද? ඔහුගේ සියලු දේවල් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න හදන්නේ. ඕගොල්ලෝ කැමති නම් අන්න එයත් එක්ක එන්න කියලා කියනවා. කොහෙට යන්නද? වංග රාජ්‍ය වෙත යන්න. එතකොට මේ ප්‍රකාශනයේට අම්මා එකගත්තයක් පළ කරනවා. නුඹගේද නුඹ නැගණියගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැර පියායන්ට සැනිටුවහන් කර ගතිමි. ඒ කියන්නේ ස්ථිරෝ මෙයා හිතේ දැඩි ලෙස තීරණය කරගන්නවා. සැනිටුවහන් කරගන්නවා කියන්නේ ඒක. මා මෙසේ කරන්නේ හද තුර ඇත්තේ මහත් වේදනාවකිනි. දෙවි හිමියන් මා ඒ වේදනාවෙන් පිරෙන බව දනිමි. යහු දරුවේ පේනවාද ඇගේ ඇතුළාන්තය ගැන කියලා. ජීවිතේ ඉවර වෙනකන් මේක මට විඳින්න වෙනවා. අයියේ. අප්පච්චිගේ හිත රිදෙනවා කියලා තියෙනවා. බලන්න උතුම් කාන්තාවක් රස. ඔය කියන්නේ පතේ උතා දහම රකින්න අයගේ හැටි තමයි. ඒගොල්ලෝ කැමති නැහැ. ඒ ඔය කතාව තියෙන්නේ අර සඳකිතුරුදායකේ තියෙනවා. දෙසි ගඟුල් ඇල්ලේ කෙලසිහි ලැල්ලේ මේ ගඟුල් ඇල්ලේනකොට එයාලා දෙන්න කෙලිදෙලෙන් හිටියා. වචනිකින්වත් හැබැයි ස්වාමියාගේ හිත රිද්දුවේ නැතිලු. අන්න ඒකයි විශේෂත්වය. පැහැදිලි බුදේ. ඉතින් එහෙනම් අපිට මේ කතාව තුලත් පැහැදිලි වෙන්නේ ඇය ස්වාමියා කෙරෙහි දැටි ලෙස ආදරෙන් සිටින බවත් දරුව වෙනුවෙන් දරුවන් වෙනුවෙන් අම්මා කෙනෙකුට කළ යුතු කමක් විදියට අම්මා දරුවොත් එක්ක එන බව. ඉතින් එහෙනම් මගේ දරුවනේ ඔන්න ඔය කොටස මම මෙතනින් හමාර කරලා අපි
ඊළඟ කොටසෙන් මේ කතාව අවසන් කරලා විචාරවට ඔබට හුරු කරලා ඒ පාඩම අපි නිමා කරමු.